Irfan Hasif, Egdas Novasia Suike, the Upatalabane, Beruela Pradeshi. E. Atadanikugin Yut Paule, Tunmeni Alisai. Kuda Kalasitama Pavati Shari Rika Dubalata Samaga, Darka Nagare, Sahira Vidyale Tatulatu, Irfanta, Adhapanela Bimitakivuye, Paswini Srenia Dakwa, Pamanai. Irfan Pilibanda Vai Dupades Patu, who gave Demopianta Danagana Telabune, Tama Darua, Sirure Kotasin Kotasa, Kramakrame, Nadapanavana, Itamat, Durlapa, Janakatarogekin, Pilina Pavai. Mama Meledegana, Hamadiakma Kiwanisa, Melede, Hundakaran, Daribava, Edama Danagata. Evitrak Neve. මෙවැනි රෝගියෙකුගේ ආයු කාලය අවුරුදු 18ක් බව මම දැනගත්තා. සිය ජීවිතය පිළිබඳ අනපේක්ෂිත අපේක්ෂා මැද ඉර්ෆාන් ඉංග්‍රීසි භාෂාව තනිවම ප්‍රගුණ කළේ රෝදපුටුවේ සිටයි. වයස අවුරුදු 19ක් එහි ගත කළ ඉර්ෆාන් ඇඳටම සීමා වුණා. ඉර්ෆාන් රෝදපුටුවේ තියලා ඇඳට මාරු කරන කාලයක් තිබුණා. දවසක් නෝනා ඉර්ෆාන්ව ඇඳට දාන්න යද්දී බිම් වැටිලා. මෙයා හුඟක් බර නිසා උත්ස ගන්න ටිකක් අමාරුයි. ඉතින් නෝනා මම එනකන් ඉර්ෆාන් ළඟට වෙලා බිම ඉන්නවා. එදා මට තේරුණා විදුහල්පතිද තාත්තද කියලා තීරණය කරන්න වෙන බව. තම දරුවා වෙනුවෙන් ජීවිතය කැප කිරීමට වයස අවුරුදු 41 දී විශ්‍රාම යන පියා දිනක් ඉර්ෆාන්ට අමුතුම යෝජනාවක් කළා. ඒ කවිලියා තම කාලය අර්ථවත් කරගන්නා ලෙසයි. ඔහු එලෙස ලියූ කවි මුහුණුපතෝස්සේ කියවූ පිරිස දිනෙන් දින වැඩිවන්නට වුණා. මම 2011 අවුරුද්දේ තමයි Facebook එකට එන්නේ. මම ඒකට එක එක කවි ලියුවා. මගේ කවි බැලුව අය මට තව කවි ලියන්න කියලා උනන්දු කළා. පොතක් කරමු කියලා මාව පෙළඹෙව්වා. තම ශරීරයේ ප්‍රාණවත්ව තිබූ එකම අවයවය වූ දබරැඟිල්ල භාවිත කරමින් මාස 4ක් තිස්සේ ලියන ලද කවි 22ක් සයිලන්ට් ස්ට්‍රගල් නමින් දොරට වඩින්නේ 2012 වසරේදී. තම ජීවත් වීමේ කාලය ටිකෙන් ටික අඩු වෙද්දී ඉර්ෆාන් ජංගම දුරකථනය ඇඟිල්ලෙන් නොබමින් ලේඛනයේ යෙදෙන්නට වුණා. වචන 40000කින් යුත් දෙවැනි කෙටි කතාව අකුරු එකිනෙක අමුණමින් ලිවීමට ඔහුට ගත වූ කාලය වසරකට අධිකයි. ඉන් වෙහෙසටපත් නොවූ මේ ලේඛකයා තවත් පොතක් රචනා කරන්නේ අනෙක් පොත් ලෝපුරා ජනප්‍රිය වෙමින් තිබියදී. මෙම විස්මිත ලේඛකයා 2016 අවසන් වරට ලියන ලද පොතට නම් තබන්නේ සයිලන්ට් තෝට් යනුවෙන්. වසර 19ක් තම ශරීරයේ ඔසවාගෙන සිටි සයනය මතදී මේ ධෛර්යවන්ත ලේඛකයා ඊයේ අවසන් හුස්ම හෙළුවේ සිය සිව්වන පොතත් රචනා කරමින් සිටියදී. My Lord has given me 1000 reasons to smile when I close my eyes from this temporary world.